2022 වසර සඳහා වන IPL තරගාවලිය ඊයේ ආරම්භ වූයේ පසුගිය වසරේ සූර්යයන් වන චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය ආරම්භ කරමින් ඊයේ පැවැත්වුණු ප්‍රථම තරගයෙන්ම පසුගිය වසරේ සූරතාවයේ ජයග්‍රහණය කළ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියට අතිසාර්ථක ආරම්භයක් ලබා දීමට KKR කණ්ඩායම ඊයේ සමත් වුණා කාසිය වාසයේ ජයග්‍රහණය කළ කොල්කටා නායක අයර් ප්‍රථමයෙන් පන්දුවට පාර දීම සඳහා චෙන්නයි කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි චෙන්නයි කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේදී කඩුළු පහක් දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 131ක් පමණයි. චෙන්නයිහි වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 50ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකයේ සිය පිත්තෙන් වාර්තා කරමින් ඒ අනුව IPL ඉතිහාසයේ තුල අර්ධ ශතකයක් රැස් කළ වයස්ගතම ඉන්දියානු පිතිකරු බවට පත්වීමට ඊයේ දිනේදී මහේන්ද්‍ර සිං ධෝනි සමත් වුණා ඊයේ දිනේ වන විට ධෝනිගේ වයස වාර්තා වූයේ අවුරුදු 46 දින 262ක් ලෙසයි පන්දු යෙවීමේදී විශිෂ්ට පන්දු යෙවීමක නිරත වූ උමේස් යදේව් කඩුළු දෙකක් ලබා ගැනීමට සමත් වුනේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 20ක් පමණක් ලබා දෙමින් ඒ අනුව ලකුණු 132ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරුවන් පන්දු වාර 18කුත් පන්දු 3ක් අවසානයේ ජයග්‍රහී ලකුණු සීමාව පසුකර යාමට සමත් වුණා කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමත් දියත් කළ අජින්ක්‍ය රහනේ ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා පන්දු යෙවීමේදී ඩියෝන් බ්‍රාවෝ විසින් කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. බ්‍රාවෝ ලබාගත් එම කඩුළු 3 සමග IPL ඉතිහාසයේ තුල වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගත් වාර්තාවද සමකිරීමට සමත් වුණා. ඒ ලසිත් මාලිංග ලබාගත් කඩුළු 170 සමකරමින්. පෑම් පෑ අලුත් වෙන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.